ඇල්පල් තරගාවලේ ආනම් බේදන් හොඳ ස්ථාවරයක් රඳවගත්තු කණ්ඩායමක් තමයි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කියන්නේ. ඇත්තම ඇල්පල් තරගාවලේ දිහා බැලුවම විවිධ කණ්ඩායම් විවිධ තරගාවලදී එක එක දක්ෂතා පෙන්නනවා, කාලයකට උඩින් ඉන්නවා, කාලයකට පසුබෑමට ලක් වෙනවා. මේ තත්ත්වයන් හමුවේ කිසිසේත්ම පසුබෑමකට ලක් නොවි ඉතා හොඳ ස්ථාවරයක් ආරම්භයේ ඉඳලා මේ වෙනකම් රඳවාගත්තු කණ්ඩායමක් විදිහට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මේ විදිහට මේ තත්ත්වයෙන් ඉන්න ප්‍රධාන හේතුව තමයි ඒ කණ්ඩායමේ තුළ තියෙන ඒ කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පළපුරුදු නායකත්වය MS Dhoni එවගේම ඔහුට අයිතතු වෙලා ඉන්න දක්ෂ ප්‍රවීණ ක්‍රීඩකින් ගේ සදුම්ලක් කණ්ඩායමක් වීම තමයි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මේ විදිහට තමගේ ස්ථාවරය රඳවාගෙන තරග බිමේ රැඳී සිටින්නට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායමේ තව දක්ෂ ක්‍රීඩකෙක් තමයි ඩෙවන් බ්‍රාවෝ කියන්නේ. බ්‍රාවෝ කියන්නේ පන්දුවෙන් පිටෙන් වගේම පඳු රැකීමෙන් තමට පුළුවන් දෙයකට වඩා උපරිම දායකත්වයක් තම කණ්ඩායමට ලබා දෙන ක්‍රීඩකෙක්. ඉතින් බ්‍රාවෝ පසුගිය දවස්ක ඉන්දියා වෙබ් අඩවියක් එක්ක සාකච්ඡා කරන අවස්ථාවක ඔහු තමගේ කණ්ඩායම පිළිබඳ අදහස් දක්වලා තිබුණා. ඇතනම් බ්‍රාවෝ කියන විදිහට බ්‍රාවෝ සඳහන් කරන්නේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පූර්ව මීටින් පූර්ව සැලසුම් එක්ක තරඟ වලට එළමෙන්නේ තරඟ වදින්න යන්නේ නැහැ කියලා. ඇතනම් බ්‍රාවෝ කියන විදිහට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම තරඟයකට මැදින් සීල් දෙන රැස් කළ ලොකු මීටින් එකක් අරගෙන තරඟය ගැන සාකච්ඡා කරලා තරඟ බිමට යනවා වෙනුවට සීල් දෙන තරඟ බිමට ගිහිල්ලා කරන්න ඕන දේ මොකක්ද කියලා වැඩේට බහින එක තමයි අපි කරන්නේ කියලා බ්‍රාවෝ කියලා තිබුණා. බ්‍රාවෝ එතෙන්දී සඳහන් කරලා තිබුණා MS Dhoni කණ්ඩායමේ නායකයා විදිහට සීල් දෙනාගේ අදහස් අරගෙන තමයි තරඟයක් තුලදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඇත්තටම විවිධ රටවල ක්‍රීඩක එකතු වෙලා නියෝජනය කරන කණ්ඩායමක් විදිහට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මේ විදිහ ක්‍රමවේදයක් අනුගමනය කරාට ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වගේ ක්‍රමයක් අනුගමනය කරනවාද කියන එක ක්‍රිකට් ලංකා අපිටත් ඒ වගේම අපිත් එක්ක එකතු වෙන ක්‍රිකට් වලට ආදරය කරන ඔබට ප්‍රශ්නයක් විදිහට තියෙනවා. කොහොමද චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කියන්නේ ප්‍රවීණයන් රසකින් සතුටුලත් කණ්ඩායම. මේ කණ්ඩායමේ විශිෂ්ට ප්‍රවීණ ක්‍රීඩකයෝ තමයි MS Dhoni, ඒ වගේම තාහිර්, බ්‍රාවෝ, ඩුප්ලෙසි, එවිතරක් නෙවෙයි හර්බජාන් සිං. ඉතින් මෙන්න මේ ක්‍රීඩකයෝ තමයි මේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ඉහළින් ඔසවලා තියන්න ජයග්‍රහණ කණ්ඩායමට අත්පත් කරලා දෙන්න දැවැන්ත දායකත්වයක් ලබා දෙන ක්‍රීඩකයෝ ලිස්ට් එකේ ඉහළින් ඉන්නේ. මේ සියලු දෙනා අපිට බැලු බැලමට තරුණ ක්‍රීඩකයෝ නම් නෙමෙයි. මේ සියලු දෙනාම වයසින් මුහුකුරා ගිය අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයෝ තමයි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ. හැබැයි කොහොමනත් කණ්ඩායමක් විදිහට ජයග්‍රහයේ සීමාවෙන් තියන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. මේ ක්‍රීඩකයෝ ගැන බ්‍රාව් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේ ක්‍රීඩකයන්ගේ වයස දිහා බලන්න එපා, ඔවුන්ගේ වැඩ දිහා බලන්න කියලා. ඇත්තටම අපි කණ්ඩායමක් විදිහට පසුගිය අවසන් වෙච්ච IPL තරගාවලිය පිළිබඳව අපේ දක්ෂතාව පිළිබඳව අපි සතුටු වෙනවා. කණ්ඩායමක් විදිහට ගත්තාම අපි හොඳින් අපේ ක්‍රීඩා විලාශය කණ්ඩායමට එකතු කරලා තියෙනවා. අපි ජයග්‍රහණ වලට ගිහිලා තියෙනවා. ඒ නිසා කිසි විටකත් වයස බලන්න එපා. වැදගත් වෙන්නේ ක්‍රීඩකයන්ගේ අත්දැකීම්. මොකද අත්දැකීම් කියන්නේ කවදාවත් පරාජයට පත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අනික අපේ කණ්ඩායම ගත්තාම කණ්ඩායමේ 60 පැන ක්‍රීඩකයෝ නෑ. කොමාවුරු 30 35 අතර ක්‍රීඩකයෝ ඉන්නේ. බලන්න මේගොල්ලෝ කොල්ල වගේ ක්‍රීඩා කරන විලාසය. ඔය විදිහට තමයි බ්‍රාවෝ තමගේ කණ්ඩායමේ ඉන්න මේ ජේෂ්ඨ ක්‍රීඩකින්ගේ දක්ෂතා පිළිබඳ, උන්ගේ හැකියාවන් පිළිබඳ කියලා තිබුණේ. ඉතින් මේ හැකියාවන් එක්ක විශේෂයෙන් ඔහු සඳහන් කරනවා නිතරම අපිට හොඳ නායකයෙක් ඉන්නවා. ඔහු නිරන්තර හොඳ අත්දැකීම් තියෙන නායකයෙක් ඉන්නවා. MS Dhoni. ඉතින් ඔහුගේ නායකත්වයට අපි සියලු දෙනා තමගේ අත්දැකීම් බෙදා හදා ගනිමින් කණ්ඩායමේ වෙන්න ඕන දේ අපගේ අඩුපාඩුකම් හඳුනාගෙන කණ්ඩායමක් විදිහට තරඟ වදිනවා කියලා කියන විශේෂයෙන් මතක් කරනවා IPL තරගාවලිය තුළ චෙන්නයි සුපර් කිංග්ස් කියන්නේ අපි අවංකවම කියනවා මේ තරගාවලියේ ඉන්න වේගවත් පඳුර රකින කණ්ඩායම නෙමෙයි. හැබැයි අපි මේ තරගාවලියේ ඉන්න වෙනස්ම කණ්ඩායමක්. ඇත්තටම කියනවා නම් ඒ වෙනස්කම එක්ක අපි තරඟ වලට සමබරව මුහුණ දෙන්න පුළුවන් හැකියාව මේ සියල්ල අත්පත් කරගත්තු මේ තරගාවලියේ ඉන්න ස්මාර්ට්ම කණ්ඩායම තමයි චෙන්නයි සුපර් කිංග්ස් කියන්නේ. ඔය විදිහට තමයි බ්‍රාවෝ තමගේ කණ්ඩායම පිළිබඳ ගොඩක් ආඩම්බරයෙන් කතා කරලා තිබුණේ. ඉතින් ඔබට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිළිබඳ අදහසක් ඇති. ඒ වගේම බ්‍රාවෝ කියන විදිහට තරගයකට යන්න ඉස්සෙල්ලා ලොකු මීටින් තියන්නේ නැතුව තරගයකට අනුයුක්ත වෙලා තරගය පිළිබඳ සියලු දෙනා සමග කතා කරලා තීන්දුව తీරන අරගෙන තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒ ක්‍රමය ශ්‍රී ලංකා කණ්ඩායමටත් ගේන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා අපි හිතනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබට අදහසක් ඇති. ඒ අදහසත් මේ වීඩියෝ එකට පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවත සැපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.